වැටුපැතුළු ගැටළු කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකීන් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අද දිනේත් ක්‍රියාත්මකයි. වැඩවර්ජනය ආරම්භ කර අදට දින 6ක් වනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක සහ උසස් අධ්‍යාපන ආයතන 17ක කටයුතුවලට අනධ්‍යයන සේවක වැඩවර්ජනයෙන් බාධා එල්ල වී තිබෙනවා. ඒ හේතුවෙන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අභ්‍යන්තර හා බාහිරව අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂ 2කට ආසන්න පිරිසක් මුහුණ දී ඇත්තේ දැඩි අර්බුදයකටයි. මොළඹදී අපි හමු වෙනවා ඒ ස්ථානයේ තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව ඉදිරිපිට නාකරනවා තමුන්නාන්සලව දැනුවත් කරන ලෙස වර්ජනය හේතුවෙන් අධ්‍යයන කටයුතු මෙන්ම විභාග කටයුතුද කල් දැමීමට සිදුව තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපති මහාචාර්ය චන්දන උඩවත්ත සඳහන් කළේ අදාළ ගැටලුවලට විසඳුම් යෝජනා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට කැබිනට් අනුකමිටුවක් පත් කර ඇති බවයි. අපි පැහැදිලිවම රජයට අවධාරණය කළා තියෙනවා ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ ඒ පිළිගත් සාධාරණ අයිතීන් විසඳන්නේ මුදල් අමාත්‍යාංශයේ මාෆියාවට යට වෙලා නම් මුදල් අමාත්‍යාංශ භාරයට විශ්වවිද්‍යාල පද්ධතිය පත් කරන්න මේ සඳහා සාධාරණ විසඳුම් ලැබෙන තෙක් විශ්වවිද්‍යාල පද්ධතිය මේ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් අතර කිරීමේ කිසිදු එකඟතාවයක් නැහැ. මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයේද අද දිනේත් ක්‍රියාත්මකයි. එහි සභාපති නන්දන රණසිංහ සඳහන් කළේ අද දිනේ සියලුම ග්‍රාම නිලධාරීන් ලෙඩ නිවාඩු වාර්තා කර සේවා කටයුතු වලින් ඉවත් වන බවයි. සේවා ව්‍යවස්ථාව ග්‍රාම නිලධාරීන්ට ලබා නොදීමට කටයුතු කිරීම සහ වැටුප් ගැටළු පදනම් කරගනිමින් ඔවුන් ඊයේ දිනේත් සියලු රාජකාරී වලින් ඉවත් ලෙඩ නිවාඩු දමා රාජකාරි වලින් බැහැරව සිටියා. මේ අතර නව ග්‍රාම නිලධාරීන් 1942ක් හෙට සිට රාජ්‍ය සේවයට එක්වනවා. හෙට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නව ග්‍රාම නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.